අයිබුවන් ඔබට සුභදවසක් වේවා ඉතින්නියදම වීඩියෝතිරින් කතාකිරීමට බලාපොරොත්තුවන්නේ අපිට එතිනෙදා ජීවිතයේද නින් එති පෙනෙන සිහින මොනුවද කියලා ඉතින් මොනුවත මේ සිහින කියල කියන්නේ ඇයි අපිට මේ සිහින පෙනෙන්නේ මෙ සිහිනවල තේරුම මොක්කක්ද ඉතින් සිහිනයක් කියලා කියන්නේ යම්කිසි සිද්ධියකට අනාවකයක් පලකිරීමක් එස නැතිනම් බලාපලකීමක් කියලා මම හිතනවා ඉතින් සීතකාලවලදී දකින සිහිනද දවල්කාලයේදී දකින සිහිනද ජෝතිේශ්‍යයට අනුව කිසිදාක සපලවෙන්නේ නෑ කියල කියනවා. සීතකාලවලදී හැන්වල කනුමදවලටත් හීන පෙන බව අපේ පැරණිගෙමියෝ පවසාතියන්නේ සීත ඉර්තුවට ඒත් තරමටම සිහින පෙනෙන නිසා. ඉතින් එෙහෙයින් සීතකාලයේදී පෙනෙන සිහිනවල එතරම් වැදගම්මක් නෑ කියලා ඔවුන් පවසනවා. වාාතය පිත හා සෙන කෝප කරවනු ලබන ආහාර ගත්විටද බොහෝ බහු භූතහීන දකින්නට ලැබෙනවා. ඉතින් එසේ පෙනෙන හීනද ජෝති්‍ය මතයට අනුව සපල නොවන හීන කියලා උුන් කියනවා. රා රක්කුවැනිී මධ්‍යසාර වර්ග පානයකොට නිදාගන්නාවස්ථාවලදී පෙනෙන හීන ඇද ඩෝප් සීන් මිස සැබෑවෙන හීන නෙවෙයි කියලා ඒයාලා පවසනවා. ඉතින් එමෙන්ම එම හීන චෝතිෂයට අනුව ේක්ග කිරීමක්ද කළ නොහැකේව වෙනවා. අඩනිින් දෙදි පෙනෙන සිහින රාට්‍රිය එකුල් හට පෙරපෙනෙන හීනද අලියම හතරින් පස්සුව පෙනෙන හීනද ජෝතිශ්‍ය මතයට අනුව පලාපල විග්‍රහ කළ නොහැකි හීන වෙනවා. ඉතින් රාත්‍රිය එකකොළහත් අලු එම හතරත් අතර පෙනෙන හීන සඳහා ජෝති්‍යයට අනුව පලාපල කීමකා විග්‍රාකිරීමක් කළ හැකි. කිසිදාක හීනයක් දැක නැතැයි මසමග, ්‍රකාශ් කලායද බොහෝ දෙනෙක් වෙති. නමුත් මගේමතනම් ඔහුට හීන පෙනුනත් එම හීන පිළිබඳව මතකයක් නොමැතිකමමිස කිසිදිනක හීන පෙනි නැතැකීම පිළිගත නොහැකි කරුණක් වනවා. කෙනෙකුට හීන නොපෙනන්නේ නම් ඒ රෝගී තත්ත්වයක් වනවා. ඉතින් කිසෙ වුනත් මේ බලන ඔබද කිසියම් දිනක හොස්සහිනයක් දුටුව ඒකුවයි මම සිතනවම්. ඉතින් මම හෙතින් කියනලද සීතකාලේදී නොවේ දහවල්ද නොවේ ප්‍රකෘති සිහිනයෙන් හා යහපත් නුවනිනිතුව රාත්‍රයක් කොළහත් අලුවම හතරත් අතර දුටුස් සිහිනයක් වෙනම්. ඒ සිහිනය චෝතිශ්‍යයට මතයට අනුව කොපමන දුරකට සැබෑ වනේද. ඉන් ඔබට ලද ලාබයක් හෝ පාඩුවක් වූයේද. යන්න පිළිබඳව අපිට විමසන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔබ එදිනිදා ජීවිතයේදී? දහවල් කායේේදී නැතිනක් රත්‍රී කාලේදී දකින මේ සිහිනයන් බලතේරුම මොක්කක්ද. ඇයි අපිට මේ සිහින පෙනෙන්නේ. මොනවගේ දෙයක් ද මේ සිහිනවලින් අදස් කරන්නේ කියලා. ඉතින් ඔොපේ ඉදිනදා ජීවිතේති අපගේ ජීවිතය හා සම්බන්ධ යම්යම් සිද්ධීන් සිහිනයෙන් දකිනවා. ඉතින් මෙහිති, පොලොව ෙතිරෙන ආකාරයක් ඔබ සිහිනයෙන් දැකීමක් යනු මලගේ ඥාතීකුගේ බැල්මක් පෙරේත්ත දෂ්‍යයක් පෙන්නුම් කරනවා. ඉතින්නේ වගේම කුමඳහෝ වර්ගක කාසි සිහිනයෙන් දැකීමක් යනු නය තුරස්වලින් නිදහස් වීමකෝ උකොස්පාණ්ඩ පේරාගැනීමක් පෙන්නුම් කරනවා. ඉතින්ඒ වගේ මොකෙහි දත්තන ආකාරය සහ වර්ධනය වන ආකාරය සිහිනෙන් දැකීමක් යනු සිතුම් පැතුම් මිටුවීමක් ලැබීමක් පෙන්නුම් කරනවා. ඉතින්ඒ වගේ බුලත්කොලහා බුලත් කොටුවක් සිහිනෙන් දැකීම යනු උස සත්‍යාපනය පිළිබඳව සුභලකුණක් පෙන්නුම් කරනවා. ඒවගේම තමයි කිලිටුවඳුම් සිහිනයෙන් දැකීමක් යනු ලැඩරෝග ඇතිවීමක් පෙන්නුම් කරනවා කියලා ජෝතිශවේදයේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මෙන්නම විදියට තමයි අප දකින සිහින සාරාච්‍යා විදියට ගත්විට එවයේ පලාපල අපිට දක්වන්න පුළුවන් වෙන්නේ.